අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා අපේ ලේසී පහසුවේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද ලේසියෙන්ම බ්ලවුස් එකක් මහගන්නේ කියලා. ඉතින් මගේ කලින් වීඩියෝ තියෙනවා ඔයාලට ඒවත් බලන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් දැන් අපි බලමු අපේ බ්ලවුස් එක මහගන්නේ කොහොමද කියලා. ඕනි වෙන රෙදි විදිහට මම මේකට පරණ සාරියක් කරන් දෙනවා. ඉතින් ඔයාලට ඕනම රෙද්දක් ගන්න පුළුවන්. මම අද මේක මහන්නේ සාරියකින්. දැන් අපිට මේ බ්ලවුස් එක මහගන්න ඕන වෙන්නේ එක මිම. ඒ තමයි බ්ලවුස් එකේ උස. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලගේ බ්ලවුස් එකේ උස ගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට සාරිය අරගෙන මගේ බ්ලවුස් එකේ උස ගත්තේ මම 17. ඉතින් මම 17 දෙගුණේ බලනවා. එතකොට 34යි. මම මේ විදිහට මෙතන ඉඳන් 34 වෙන විදිහට මාක් එකක් දාගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට සාරිය කපා ගන්න හැකි. ආගේ 60 උස වගේ දෙගුණයකට. මේ විදිහට මම කපා ගන්න. හරි දැන් මම මේ විදිහට කපා ගත්තා. දැන් මම මේ විදිහට මේ සාරිය දෙකට නවා ගන්නවා. මේ තියන්නේ අපි කපා ගත්ත සාරි කෑල්ල. ඉතින් මම මේ විදිහට දෙකට නවලා ආයි අනිත් පැත්තට දෙකට නවා ගන්නවා. හරි දැන් මම මේකෙන් රවුමක් කපා ගන්න යන්නේ. මම මේ විදිහට මෙතන තියෙන දුර යන්නේ 17. මෙතන 17ක් තියෙනවනේ. ඒ වගේම වටේට 17 17 මෙන් මේ මුදුනේ තියලා 17 ගානේ මාක් කරගෙන යනවා. දැන් මම මේ විදිහට මේ රවුම ඇඳ ගන්නවා මාක් කරපු තැන් වල ඉඳලා. දැන් මම මේක කපා ගන්නවා.
කරකපා ගන්න ඕනේ. එකට මම මේ මුදුනේ ඉඳලා අඟල් 3ක් 15ට මාක් කරනවා. ඔයාලා මේක චුට්ටක් හිතලා බලලා මාක් කරන්න. ගොඩක් අයට අඟල් 3ක් ප්‍රමාණයි. විදිහට කල් 3යි 3 මාක් කරනවා. ඊට පස්සේ මම මේ විදිහට කර ඇඳ ගන්නවා. හරි දැන් මම මේක කපා ගන්න. හරි දැන් අපි බ්ලවුස් එක කපලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අපේ බ්ලවුස් එක එන්නේ. ඉතින් දැන් මම මේ කර පයිපින් කරන්න කර පටි කපා ගන්න ඕනේ. දැන් මම මේ විදිහට ඉතුරු සාරි කෑල්ලක් අරගෙන හරස් පටි කපා ගන්නවා. ඉතින් ඔයාලා හරහට නමලා පටි කපා ගන්න. දිගටට කපා ගත්තොත් එහෙම ඔයාලගේ බ්ලවුස් එකේ පයිපින් එක රැලි වෙනවා අල්ලගන්න බෑ. ඒක හින්දා හරහට නමලා කපා ගන්න. මම මේ විදිහට හරහට නමලා පටි කපා ගන්න. මම මේ කොන් මේ විදිහට කෙලින් කරලා අපල ගන්න. දැන් අපි මේ ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අපේ බ්ලවුස් එක මහගන්න. දැන් අපි ඉස්සෙල්ලාම මේ විදිහට මේක වටේ වාටියක් මහගෙන යන්න ඕන. මෙන්න මේ විදිහට දෙසරයක් නමලා මහගන්න පුළුවන්. වගේම ඔයාලට ඕලොක් එකක් තියෙනවා නම් ඕලොක් එක ගහලා එක සැරයක් මහලා නමලා මහගන්න පුළුවන්. මම නම් මේක ඕලොක් කරගත්තා. ඕලොක් කරගත්තේ නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට සාමාන්‍ය වාටියක් වගේ ඇතුළට නමලා මහගන්න. දැන් අපි වටේ වාටිය මහගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ කර මහගන්න. එකට මම පයිපින් පටි කපා ගත්තනේ. මෙන්න මේ පයිපින් පටි මම මේ විදිහට එකට මෝට්ටු කරනවා. දැන් මම මේ කල්ලන්න යන්නේ. මම මේ විදිහක කොනකින්දලා
මේක මේ තියෙන්නේ අපේ හොඳ පිට. ඉතින් මම මේකේ හොඳ පිට මේ විදිහට ඇතුළට තියලා තමයි අල්ලන්නේ. දිහට ස්මක් ගහගෙන යනවා. දැන් මම මේ විදිහට පටකොන් දෙක අරගෙන එකට මහ ගන්නවා. මම ආයේ මේ චුට්ට මහ ගන්න. මම මේ විදිහට ඇතුළට නමලා අපේ පයිපින් එක අල්ලගෙන යනවා. හරි දැන් අපේ කරත් මහගෙන ඉවරයි. මේ තියෙන්නේ මම වාටියයි කරයි මහගත්ත බ්ලවුස් එක. ඉතින් දැන් මට මේකේ තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි දෙපැත්තෙන් මැස්මවල් දෙකක් ගහගන්න තියෙනවා. දැන් මම මේක මේ විදිහට තියලා මේ විදිහට දෙකට නවා ගන්නවා. මේ විදිහට දෙකට නවලා ඔයාගේ පපුවට ගන්න. මම මේ විදිහට මගේ පපුවට මිම ගන්නවා. මගේ පපුවට මිම 27ක්. ඉතින් මම මේ විදිහට මගේ පපුවට මිම අරගෙන ඒක හතරකට බෙදනවා. මේ විදිහට හතරකට බෙදලා මං ඒකට අඟලක් එකතු කරනවා. මට පපුවට මෙන්න හතරකට බෙදුවාන් 6යි 3 කාලක් ආවා. මම අඟලක් එකතු කළා 7 හමාරක් ගන්නවා. මේ විදිහට මම ඒක මෙතන ඉඳලා මාක් කරගන්නවා. හරි. දැන් ඔයාලට කිහිලි කට ඕනම කෙනෙකුට අටක් විතර ඇති. ඔයාට ඉතින් සුදුසු ගානකට ගන්න පුළුවන්. මම මේ විදිහට මෙතන උඩ ඉඳලා අටක් මාක් කර ගන්නවා. හරි. දැන් මම ඉස්සෙල්ලා ලකුණු කරානේ 7 හමාරක්. ඉතින් මම මේ උඩ ඉඳන් අටක් ලකුණු කරානේ. එතන 7 හමාර ලකුණු කරනවා. ඉතින් දැන් මේක පහළට යනකම් අතහමාර දකුණ කරන්න පුළුවන්. ඔයාලට මේක ඕන විදිහක මහ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක චුට්ටක් අමාරුයි නම් දාලා බලලා දෙපැත්තෙන් ගහ ගන්න පුළුවන්. මෙන්න මේ. මම
මම මේකම අනිත් පැත්තේ මාක් කරගන්න. විදිහට උඩින් ඉඳන් අටක් පහක් කරලා හරි. දැන් මම විදිහට ආයමත් දිග අරින්. දැන් අපිට මේක මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ටත් මෙතන ඉඳලා මෙතෙන්ටත් මැස්මවල් දෙකක් ගහගන්න ඕන. දැන් අපි මේ මැස්මවල් දෙක ගහගමු. දැන් මම මේ විදිහට මෙතන ඉඳලා මෙතෙන්ට මහ ගන්නවා. මේක ඔයාලා හොඳ පිට පැත්තෙන් තමයි මහ ගන්න ඕන. මේ පැත්ත වගේම මම අනිත් පැත්තත් මහගන්න. හරි, දැන් අපේ බ්ලවුස් එක මහගෙන ඉවරයි. මේ තියෙන්නේ මම මහගත්ත බ්ලවුස් එක. දැන් අපි මේක ඇඳලා බලමු ලස්සනයිද කියලා. ඉතින් මේ තියෙන්නේ මම ලේසියෙන්ම මහගත්ත බ්ලවුස් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලවට ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.